දැන් එතුමා මගේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ඇමතිවරයෙක්. ඉතින් එතුමා මීට කලින් අමාත්‍යාංශයේ වැඩවලට සම්බන්ධ වෙන එකෙන් ඉවත් වුණා. මං හිතන්නේ දැනට සති දෙක තුනකට උඩදී. ඊට පස්සේ එතුමා අද අමාත්‍ය ධූරයෙන්ම අයින් වෙලා තියෙනවා කියලා මටත් මම දැක්ක කිටි පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා මේ මාධ්‍ය හරහා. ඉතින් මන්ද ඊට වඩා ලොකු වගකීමක් මේ මන්ත්‍රීවරුන්ට අපිට තියෙනවා. නිමල්ලංස ඇමතිතුමාට තියෙන වගකීම මොකක්ද කියන එක මම දන්නේ නැහැ. අපිට තියෙනවා, අපි මේව හදපු අය. අපි මේ නෙළුම් මාවත නිර්මාණය කරන්න මූලික වෙලා කටයුතු කරපු අය. එතකොට සාමාන්‍යයෙන් පවුලක් ගත්තත් අම්මා තාත්තා අසනීප වෙන්න පුළුවන්. ගෙදර ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. හැබැයි උඹලා කුද ගහ ගනින්ලා කියලා ගෙදරින් එළියට යනවනම් මං මගේ පැත්ත හොයා ගන්නම් කියලා යනවනම් ඒකනේ මේ සාමූහිකත්වය කියන්නේ. ඒ නිසා අද ඒ தත්වෙට යම් යම් අය පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට අපිට අනුකම්පා කරනවා මිසක් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි විශ්වාසනීයව කියන්නේ අපි පොහොට්ටුව දාලා යන්නෙත් නැහැ, රජය දාලා යන්නෙත් නැහැ. අමාත්‍ය ධූරවල අපි වගකීමෙන් කටයුතු කරනවා. ඒකට ආත්ම විශ්වාසය අපි ළඟ තියෙනවා. ජනතාවට කරුණ කියන්න ඕන. ජනතාවට එක දවසකට එක පැත්තක ගිහිල්ලා ඉඳගෙන තව දවසකට තව පැත්තකට ගිහිල්ලා ඉඳගෙන කරුණ කියන්න බෑ. හැබැයි අපිට ඕන කෙනෙක් දිහා බලන් කරුණ කියන්න පුළුවන්. අපි මෙන්න මේ තත්ත්වයට පත් වෙලා තියෙන නිසා අපි ඒවා කියන්න බැරි සමහර අය ඒ වගේ තීන්දුව తీන අරන් තියනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ වගකීම තව කෙනෙක් අරගෙන හෝ එහෙම නැත්නම් ඒ වගකීම ඒ කැබිනට් අමාත්‍යවරයා හෝ ඒ කටයුතු කරાવી. ඉතින් ඒක එතුමා ගත්තු පෞද්ගලික තීන්දුවක් වෙන්නේ නැති. ඒකට පක්ෂෙන් එතුමාව නිරපලත් නෙවෙයි, අමාත්‍ය මණ්ඩලයෙන් නිරපලත් නෙමෙයි. එතුමාම තමයි ජනාධිපතිතුමාට ලිපියක් බාර දීලා තියෙන්නේ. අපි සූදානම් නැහැ එහෙම අතාරින්. සමහරවල් එතුමා පේල් වෙන්නේ නැති. ඔය ගොඩක් අය පේල් වෙච්චාම වෙන කෙනෙකුට අත දික් කරන්න හදන්නේ පක්ෂයට ජනාධිපතිතුමාට. මේ ඉතිහාසයේ කිසිම තැනක පැහැදිලිවම මම කියන්නේ මේ වගේ රාජ්‍ය ඇමතිවරුන්ට බලතල දුන්නේ නැහැ. ඒ නිසා මේවා නිකන් කෝඩ් ගලවන්න වගේ ගලවලා එල්ලලා යන්න බෑ. වැඩ කරනවා නම් ඕන කෙනෙකුට ජනාධිපතිතුමා වටපිටාව හදලා තියෙන්නේ. ඒ නිසා තමුන් ෆේල් වෙලා ජනාධිපතිතුමාට හරි ආණ්ඩුවට හරි පක්ෂයට හරි කියනවා නම් ඒක ඉතින් ජනතාව තීන්දුව කරයි. ඉතින් ඒ නිසා මේ ඔක්කොම දෙන ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පින්තූර ඉස්සරහට දාගෙන ඉන්නේ. ඇත්ත කතාව කාගේද වෙන වෙන ප්‍රතිරූප දෙන්නේ. එහෙනම් එදා ඒගොල්ලෝ වෙන පක්ෂ වලින් එන්න එපැයි. ඈ ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මොන ඉස්සරහට දාගෙන බලය අරගෙන ඔක්කොම කළා තනතුරු අරගෙන එහෙම කියලා එක එක්කෙනා ගැලවෙන්නේ නැහැ. ඔය වගේ නිකන් අර හෙල්ලෙන මානසිකත්වෙ ඉන්න දෙතුන් දෙනෙක් ඔය වගේ තීන්දු ගනි. හැබැයි ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ මේකටම ආයෙත් කොහෙපැත්තේ හරි වටෙන් කරකිලා ඇවිල්ලා වාඩි වෙනවා. මොකද මේක විසඳෙනවානේ. තා විසඳුන දාට ආයෙත්ින් ඔය කොහෙන් හරි අල්ලන් ඇවිල්ලා වාඩි වෙයි. ඉතින් එතකොට අපිට තියෙන පුටුව දික් කරන එක විතර. මේ දාලා යන අයට පසුතැවිලා එන්න තමයි තියෙන්නේ. ඕන තරම් අය දාලා ගියා. ඕන තරම් අය දාලා ගිහිල්ලා කොහෙද නැවතුනේ? ආයෙ ඇවිල්ලා අනේ කියාගෙන ඇවිල්ලා ඉඳගත්තු උච්චරයි උනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට ඒ කොහොමත් මේ